2022 වසරේ දෙසැම්බර් මාස පැවති පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරුණා. ශිෂ්‍යත්ව විභාගය සඳහා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු සපයා ලකුණු 168ක් ලබාගත් කෑගල්ල ප්‍රදේශයේ චානක දේවින්ද කුමාර දරුවා පිළිබඳ තොරතුරු අප ප්‍රවෘත්ති විකාශය තුලින් එහිදී වාර්තා කළා. ශිෂ්‍යත්ව විභාගය සඳහා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු සපයා ලකුණු 168ක් ලබාගත් සිසුවෙකු පිළිබඳ තොරතුරු කෑගල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. එක පාසේනියට ගුරුවරුන්ටත් මට උදව් කළ දෙමාපියන්ටත් මම ස්තුති කරනවා. ළමයට අඩුපාඩු කියන්නේ බ්‍රේල් මැෂින් එකක්. ඒකත් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මගේ ඇස් පෙනීම නම් බෑ කියලා කිව්වත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරනවා නම් හොඳයි. මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුද ලියලා කවුද අම්මේ මේ වලියන්නේ පාට පාට ඉරි හැඩ දාලා මෙම ප්‍රවෘත්තිය පිළිබඳ අවධානය යොමු කළ සිංගර් ශ්‍රී ලංකා ආයතනය මෙම දරුවාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය බ්‍රේල් යන්ත්‍රයක් ලබා දීමට ඉදිරිපත්ව තිබෙනවා සිංගර ආයතනයේ තිරසාර සංවර්ධන වැඩසටහන යටතේ අපේ පරමාර්ථය තමයි අනුෂ්‍යත්තේ පරමාර්ථ. ඉතින් අපි මානුෂත්ත පරමාර්ථය යටතේ කෑගල්ලේ සිසුවෙක් වන චානක කුමාර පුතාට විශේෂත්වයෙන් සමත් වෙලා ඉදිරියට වැඩි දියුණු අධ්‍යාපනය සඳහා බ්‍රේල් මැෂින් එකේ අවශ්‍යතාවය සිත නිවුස් වලින් දැක්කට පස්සේ ඉතාමත් අපි සන්තෝෂ වෙනවා. මේ බ්‍රේල් මැෂින් එක මේ පුතාට ලබා දීලා මේ පුතාත් මේ සමාජයේ තවත් හොඳ දරුවෙක් බවට පත් කිරීමට අවශ්‍ය මේ වැඩිපුර අධ්‍යාපනය සඳහා ලබා දීමට ඉතාමත් පාදරයෙන් මේ පුතාට මේක තිරින කිරීමට අපි තීරණය කළා තියෙනවා. මොනතරම් ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවටපත් රටක් වුණත් තාමත් ශ්‍රී ලාංකිකයින්ගේ හදවතේ කඳුළු පවතිනවා. හදවතේ කඳුළු සැබෑ ආදරය බවත් අප සටහන් කරන්න කැමැත්තෙමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.